නමුතස්ස භගවතුවර හතු සම්මාසම්බුද්ධස්ස නමුබුද්ධාය අද පින්බර බිනර පුන් පොහොයි දවස. මේ බිනර පුන් පොහොයි දවස සිදුව සවිශේසීම ශාසනිික සිද්ධිය හැටියට අපිට මතක් කර ගන්න පුළුවන්නේ මහා ප්‍රජාපති ගෞතමය දෙවන් වහන්සේගේ මැදිහත්වීමෙන් මූලිකත්වෙන් කාන්තා පාර්ශවයට මේ බුද්ධ ශාසනයේ භික්‍ෂුුණී පැවිද්ද ලබන්න පොළුවන් දවස මේ බිඳට පුන් බොහොය දවස. ඉතින් මේ කාන්තාවන්ට මේ භික්ෂුුණී පැවිද්ද ලබාගන්න බොහෝම දුස්කරවුණා ඉති සඳහාම මැදිහත් වුණු මහා ප්‍රජාපති ගෞත මේ බුදුරජාණන් වහන්සේගේ සුළු මව ඇ බුදුරජාණන් වහන්සේ කිබුල්ලුවත් නෝර කපිලෝස්වෙෙන ගු්‍රධාරාමය වැඩහිටි සමයි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ මේ කාන්තාවන්ට බුද්ධසාාසනය පැවිද්ධ ස්වාමිණී ලබාධන සෙක්වා කියලා ඉල්ලා සිටිය ඉතිං බුදුරජාණන් වහන්සේ තුන්වතාවක්ම ඉල්ලා සිටිද්දිත් මේ ගෞතමී ඉලීම ප්‍රතික්ෂේප කළ ඉට පස්සේ මේගෞතමය දුකට පත්වෙල අඩමින් බුදුරජා ඒ ධර්මය පොරුදු කරගන්න මහන්සි ගත්ත මේ ප්‍රජාපතියේ ගෞතමය මේ ගිහි ජීවිතයේ වාසය කරමින් මේ ධර්මය හෙසරෙන තියෙන දොෂ්කරතාවයන් ගැන ල්පනා කරමින් පැවිදිවෙන්නම මේ තිබුණු ආසාාව මේ අත් නොහැර පැවැත්වයකට බොහෝසේ නාස කළ එ ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහි කල භහරයාව වූ යසෝදරාදේවන් වහන්සේ ශාක්‍යකුල කාන්තාවන් සම බොහෝ පිරිසක් සමගින් ඊට පස්සේ මේ අරමුණ සපල කරගන්න බුදුරජාණන් වහන්සේ අ කපිල වස්තුවේ නේ ග්‍රෝධාරාමය වැඩඉදලා ඉට පස්සෙ වැඩම කළා විශාලා මහනුවර කෝටාගාර සාලාවට තින් එහි බුදුරජාණන් වහන්සේ වැඩ ඉදි තමයි මේ ප්‍රජාපතයේ ගෞතමේ තවත් ශාකකුල කාන්තාවන් සමගින් කෙස් අයින් කරලා එවගේම කසාවත් පොරවාගෙන පාගමනෙන්ම යොදුන් පනස්ස එකක් වගේ දුර වූ ඒ දීර්ග මාර්ගයේ පාගමනින්ම මේ සුකුමාල මේ කොල කාන්තාවන් ගමන් ගත්තා ඉතින් මේ යන ගමනේදී ඔවුන්ගේ පාදයන් ඉදි මෙන්නට ඕනා ඒවගේම දුහවිලිවලින් සරේර කිරටු වෙන්නට ඕුණා ඇති මෙහෙම ගිහිල්ලා විශාලා මහනුවර කෝටාගාර ශාලාවී බාහිර දුොරටුුවේ හඩමින් සිටිය ආනන්ද ස්වාමින් වහන්සේ මෝවන් ඩැකලා විමසාහසිටිය යමකුද්ද ගෞතම මේ ඔබ පිරිසස් සමගින් මේ විදිහත පැමිල්ල මේ අඩමින් සිටින්නේ කියලා එවෙලාවෙ ගෞතු මේ කියා සිටිය ස්වාමිණනි බුදුරජාණන් වහන්සේමේ කාන්තාවන්ට මේ ශාසනය පැවිද අනුමත කරන්න නෑ ඉතිං අපේ දුකින් තමයි මේ අඩමින් සිටින්නේ කියලා ඉසි ඊට පස්ස ආනන්ද ස්වාමීන් වහන්සේ බදුරජාණන් වහන්සි ගාවට ගිහිල්ලා මේ කාරණාව සැලකළ සිටිය. ස්වාමීණින් මේ ගෞත මේ ප්‍රමුඛ මේ ශාකය කුල කාන්තාවන් මේ විදිහට කෙස් අයිංකරගෙන කසාවත් පොර වගෙන මේ දේර්ග මාර්ගය පයින් මැවිල්ලා දැන් මේ බුදුසාාසනය පැවිද්ද ඉල්ලා සිටිනෝ. ඉතිං ආන්ද ස්වාමින් වහන්සේ ඉල්ලා සිටනො ස්වාමිනිි මේ කාන්තාවන්ට බුදුශාසනය පැවිද්ද ලබාදන සේක්වා කියලා ඉති දස්වාමෙන්න් වහන්සසේ තුන්වතාවක් ඉල්ලා සිටිද්ද බුදුරජාණන් වහන්සේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා ඉරි පස්සේ අනුදු සාවාමීන් වහන්ස කල්පනා කරනවා වෙන පරියායකින් ගෞතමය ඇතුළ පිරිසට මේ බුද් සාාසනය පැවිද්ධ ලබා දෙන්න ඉල්ලා හිටින් ඕන කියලා බුදුරජාණන් වහන්සකින් අසා සිටිනවා ස්වාමිනිමේ කාන්තාවන්ට මේ බුද්ධශාසනය පැවිදි වෙලා මේ සෝහන් එන්න බැරිද සකදාගාමි වෙන් බැරිද. අනාගාමි වන්න බැරිද. අරහත්වයට පත්වෙල සංසාරදුකින් නිදහස්වෙන්න බැරි අසාසිටිය. එ න් වහන්සේ වදාලා පුළුවන් ආනන්ද කාන්තාවන්ටත් මේ ශාසනය පැවිදි වෙලා එවිදිට සෝවහන් සකදාගාමි අනාගාමී අරහත් කියන මඟඵල ශාක්ෂාත් කරගෙන සසරදුකින් නිදහස්වෙන්න පුළුව. තින් ඒ අවස්ථාව ප්‍රයෝජන ටරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ නැවතවතාවක් ඉල්ලා සිටි නොස්වාීනි. මේ ගෞතම ප්‍රජාපතිය ගෞතම මේ උබහන්සේගේ මෑණියන් වහන්සේ කළුරේ කළට පස්සේ උබවහන්සට උබහන්සට කිරිපෝල උවහන්සේ පෝෂණය කල් ඇති දැඩි කර ලබහන්සට බොහෝ උප මේ බුද්ධ සාාසනයේ භික්ෂුණී පැවිද්ද ලබාදන සේක්වා කියලා ඉල්ලා සිටිය. ති ඒවෙලාය බුදුරජාණන් වහන්සේ න්ද වාමීන් වහන්සට පවසා සිටිනවා හෙමන ආනන්ද මේ ප්‍රජාපති ඇතුළු මේ කුල කාන්තාවන් මාමී පනවන අෂ්ට ගරු ධර්මයන් පිළිගන්නවන ඔවුන්ට එයම පැවිද්ධ වෙනවා. ඒම බවට පත් වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලා අෂ්ට ගරු ධර්මයන් හැටියට දේශනා කරනවා පළවෙෙන එක තමයි අවුරුදු සීයක්. උපසම්පදවෙල අවුරුදු සීයක් එළබිච්ච භික්‍ෂුණිය පවා එදිනම උපසම්පදාවට පත් වූ භික්ෂුවට වන්දන මානන කරන්න ඕන ගෞරෝ සත්කාර දැක හුුණස්නින් නැගිටීම ආදී ගෞරෝ දැක්කීම් කරන්නට ඕන. එක පළවෙනි ගරු දර්මේ. ඉළන් ගරු ධර්මේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ භික්‍ෂුනීන් ක් නැති ආවාසක වස්වාසය කරන්නට එපා කියලා. භික්ූන් ඉන්න ආවාසේක තමයි වස්සෙලබෙන්න්න ඕනේ ඉළඟ ගරු ධර්මය තමයි මේ භික්ෂුනෙන් අඩමසකට වතාවක් භික්‍ෂු සංගයාගෙන් පොහොය විචාල යුතුයි එවගේම භික්ෂූන්ගින් අවවාද බලාපොරොත්වය යුතුයි අවවාද ලබා ගැනීම ඉළංකාරණාව තමයි මේ වස් තුන්මාසිම් පස්සේ පවාරණය කරන භික්ෂුුණින් භික්‍ෂුණී උබහේ සංඝයා ඉදිරයේම දිට්ට සුද්ධ පරිසංකත කියනතු පවාරණය සිදු කළුතුයි. ඉළඟට ඉළගරුදරම මේ තමයි ගරු ඇවතකට ගරු ආපත්යකට රපතලාපත්තියකට වර්දකට පත් වනුත් භික්‍ෂුුණයක් ඒ භික්ෂුය ික් භික්‍ෂුුණී කියන උබහ සංඝයා ඉදිරිහීම මානත් පුරන්න ඕනේ අඩ මාසයක් සති දෙකක්. ඊළඟ හයවෙනි ගරු ධර්මය හැටියට බදුරජාණන් වහන්ස පනවා වදාලා මේ භික්ෂුුණී සංගයාට රඇතුළුවෙන ඒ තැනැත්තිය මුලින්ම සාමනේර පැවිද්ධ ලබලා ඒ සාමනේරයේ මාස් අවුරුදු දෙකක් සික්ක මානාවක් හැටියට ධර්මයන් හයක හික්මිලා භි භික්ෂුුණ උබහ සංගයා ඉදිරිී උපසම්පදාව ලබා භික්‍ෂුුණ සංගයා බවට අතරට පත්ව යුතුයි. එළඟ හත්වනි ගරු ධර්මය හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා කිසි විටකත් භික්‍ෂුුණක් භක් භික්ෂූන්ට ආකරෝස පරිභව බැන නොවැද යුතුයි කෝස පරිභාව නොකළ යුතුයිඉලාන් ගරු දධරම මේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුනීන් භික්ෂූන්ට අවවාද නොකළ යුතුයි භික්ෂූන් තමයි භික්‍ෂුනීන්ට අවවාද කළ යුත්තේ ති මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගරු ධර්මයන් අටක් මේ භික්‍ෂුනීන්ට පනවා වදාලා ඉතින් ඒ ආනන්ද ස්වාමෙන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවෙන් ගෙනගෙන මහා ප්‍රජාපති ගෞතමය ඇතුළුේ ශාක්‍යකුල කාන්තාවන්ට ගිහිල්ලා පවසා සිටිය. ඉතින් මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු ඒ කුල කාන්තාවන් ඒ බුදුරජාණන් වහන්සේ පනවා වදා ලස්ට ගරු ධර්මයන් ආනන්ද ස්වාමෙන්න් වහන්සේ පවසා සිරිදී තාම සතුටි පිළිගත්තා. හරියටම තරුණ දුවක් පුතික් නාලිවරුණාට පස්සේ. ලස්සන සමන්පිච්ච මල් මාලාවක් කිසිහි සතුටින් පළදගන්නව වගේ. ඒ බුදුරජාණන් වහන්සේ පනුව වදා ලස්ට ගරුධර්මයන් ඉතාම සතුටින් පිරිගත්තා. ඉතිං ඒ පිළිගැනීමම ඔවුන්ගේ පැවිද්ධ බවට පත් වුණඒවගේ මොවුන්ගේ උපසම්පදාව බවට පත් වනා. ඉතින් එහෙම ඒ මහා ප්‍රජාපතිය ගෞතුමය දේවන් වහන්සේගේ මැදිහත්වීමෙන් මෝඩිකත්වෙන් මේ බුද්ධ ශාසනී භික්ෂුුණී පැවිද්ද ලබන්න මේ බිනර දවස වගේ අනුස්මරණය දවසක තමයි අවස්ථාව උදාවනේ ඉතින් මේ විදිහට අරම්භවෙච්ච මේ භික්ෂුුණේ පැවිද්ධ ලබන්න රාජ බිසෝවරුන් පැමිණුණ.ඒවගේම සිටු කුමාරිකාවන් පැමිණුුණාඒවගේ ත දව පැමුුණක් ඒ විතරක් නෙමි ගනිකාවෘතියේ යේෙදියුණු ගනිකාවන් පවා පැමීල ම බුද්ධසාාසනී භික්‍ෂුුණී පැවිද්ධ ලැබවා ලබල සෝහන් පලේට පත් වුන ඒවගේ සකදාගාමී පලේයට පත්වනා අනාගාමී පලේයට පත්ව වුණ අරහත් පලට පත්වනා රහත් මෙහිනිින් වහන්සලා බවට පත් වුණ. ඉතින් ඒ අරහත්වයට පත්තුව රහත් තෙරණින් වහන්සේලා පැවසූ උදානගාතා තේරී ගාථ පාලි අපට ඉගෙනගන්න ලැබෙනවා ඉතින් මේ විදිහට මේ ආරම්භවෙච්ච මේ භික්‍ෂුණේ පැවිද්ද ලබපු මේ භික්‍ෂුුණින් වහන්සේලා අතර මේ රත්ත්ඥු භාවිගේ කියන්නේ බුදුරජාණන් වහන්සේ අග්‍ර තානාන්තර ලබා දුන්න මේ භික්‍ෂුුණේ සංගයාට රජාන් වහස දශනා කනු ඒට දක්්ගම් භික්වේ මසාවිකා නම් බික්කුණේ නං රත් අ්ඥෝනං ජජිදම් මහාපජාපතියේ ගෞතුමි මාගේ භික්‍ෂුුණී සංගේ අතර එක බොහෝ කල් ගත වූැන් පැවිදිවී බොහෝ කල් ගත වූ භික්ෂුුණින් අතර අග්‍රවෙන්නේ මහා ප්‍රජාපතිය ගෞතුමිය ඉළඟට මාගේ භික්ෂුරෙන් අතර මහා ප්‍ර්ඥාවෙන් අග්‍රවෙන්නේ කේම දවා ේීමමා කෙලික කියන බිම්බිසා රජරුවන්ගේ බිසූ වහන්සේ ගිහි කාලේ. එළඟට ඉර්දිමත් ඊළඟට ධහර්ම කතික භික්‍ෂුරින් අතරින් අග්‍රවෙනවා කිව්වා දම්මදින්නඉළඟට දිවස්ලාබේ භික්ෂුරින් අතරින් අග්‍ර වුණා සකුලා භික්‍ෂුරීන් වහන්සේ ඒවගේම පෙරජීවිත සිහිකරන භික්ෂුුණීෙන් අතරින් අග්‍රවනා ගිහි කල මහා කස්සප මහරහතන් වහන්සේගේ බිරිද වූ බද්ධ කාපිලානි භික්‍ෂුලින් වහන්සේ එවගේ මහා අභිහි්ඥාවන්ට පත් වූ භික්‍ෂුණින් අතරින් අග්‍ර වුණ අපගේ සිද්ධහරථ බෝසතාණන් වහන්සේ ගිහි කල සුදුරු බිරිඳ වූ බද්ධ කච්ඡාන මේ ආරද්‍ය වීරීෙන් යුතු භික්‍ෂුලින් අතර අග්‍රව වුණ සෝනා කියෙන භික්ෂුණින් වගේ විනේදර භික්ෂුුණෙන් අතරින් අග්‍රවුණා පටා චාරාව. ති මේ විදිහට මේ බුද්ධ ශාසනය සෝභමාන භික්‍ෂුුණින් වහන්සේලා මේ භික්‍ෂුුණී පැවිද්ද ලබාගෙන බිහි වුණා. ඉතින් මේ විදිහි සුවිසේසි අනුස්මරණය ශාසනක සිදුවීමක් මේ බිනර ොන් පොහය මුල් කරගෙන පෙන්වුතුන සිද්ධ වෙලා තියෙනවා. මේ ශාසනක සිද්ධීන් අපි සිහිපත් කරගෙන අද දවස තුම් ්‍රාතන් වහන්සට අනුගමනය කරමින් උපෝස තෂ්ඨාංග සේලයේ සමාදන් වෙලා අද දවස ඒ බුදුරජාණන් වහන්සේගේ තුම් චතුරාර් සත්්‍ය ප්‍රකාසිත මිහිරිස්ත්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් අපි කල්ගත කරන්න ටඕෝනේ ඒවගේඒ බුදුරජාණන් වහන්සසි වදාල උතුම් බුද්ධානුස්සති දම්මානුස්සති සංගානුස්සති ආදී භාවනාවන් සිදු කරමින් ධර්මානු දරම්පති පදාවේ දෙන්නට මහන්සි ගන්න ඕනේ ඒගේ අද දවසේ අපි අසරණයට උදව්පකාර කරලා ඒවගේම දෙමව්පියන්ට ඇපූපස්ථාන කරලා වැඩිහිටියන්ට ඇපූ පස්ථාන කරලා. ඒවගේම සිල් සමාදං වූ පාසකු පාසිකාවන්ටු පස්ථාන කරලා පින් සිද්ධ කරගන්නට ඕනේ. ඒවගේම ඒ බුදුරජාණන් වහන්සේට සුවඳ මල් සුවඳදම් පහන් නාලෝකයන් පෝජාකරමින් අපිට ආමිස වසයනුත් තද දවසේ පින්දහම් රැස්කරගන්නට පුළුවන්. එනිසා හැම දෙනනාම්ම අද දවසේ. සිතිවිලි පහළ කරගෙන දහම් සිතිවිලි සිත්තවල උපදවාගෙන පවසිතිවිලි දුරින්ම දුරු කරලා අද දවස පිරිසුදු පිවිතුරු සිතක් පවත්වමින් සිතිංකයිං වචලයෙන් ජීවිතය තුළට බොහෝ පින්ගැස් කරගන්නට අධිෂ්ඨාන කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවිතයට පංගැස් කරගන්න මුහොත සුභ කාලයක් සුබ නැකතක් හැටියට එනි සාද දවසය ඔබ සිත පිරිසුදු කරගෙන සිත ප්‍රසන්න කරගෙන ජීවිතයට සිතකය වචනය කියන තුන්දුරින්ම පින්ද හම්රැස් කරගෙන අද දවස සුන්දර සුඳුරු නැකත් දවසක් මංගල දවසක් සෞභාග්‍යමත් දවසක් බවට පත්කරගන්න අධිෂ්ඨාන කරගන්න. ඉතිං ඔබටත් මේ පින් බර බිනර පුන් පොහොය පිණින් පිරුණු දවසක් වේවාගේ අපි ප්‍රාර්ථනා කරනවා නමු බුද්ධායි.